signal deep clean ලොව අංක එකේ ටයිනෙක්ස් කැඳි වලින් නිපදවා ඇත මේ පොඩි බෝට්ටු හිමියෝ දීර්ඝ කර්මාන්ත කරන්නේ කොහොමද එතකොට රුපියල් 1200ට රුපියල් 83 ඩීසල් ලාම්පු තෙල් ලීටරේ 1200ට අරගෙන දීවර කර්මාන්ත කරා වෙන්නප්පුවේ අපේ හෙට්ටප්පුව එමැතුමා කතා ඉතින් මේ මේ දීවර කර්මාන්ත කරන දීවරයන් සහනයක් වැඩි පිළ සකස් කරලා දෙන්න 125ක් මේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද මේක ලොකු ප්‍රශ්නයක් කරු අගමැතුමා ඔබතුමා මුදල් ඇමතිවරයා හැටියට බලශක්තිය ඇමතුමයි දීවර ඇමතුමයි කැබිනට් එකට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මේ මිනිස්සු මරන්න දෙන්න එපා මේ මිනිස්සු ජීවත් කරවන්න වැඩපිළිවෙල සකස් කරන්න ඔයගොල්ලෝ ඔක්කොම හිතන දේ තමයි එතුමා කිව්වේ පළමුවෙන්ම මන්ත්‍රීව ගණනාවක් මේ ප්‍රශ්නේ මතු කරලා තිබුණා රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව බහුදින දීවර යාත්‍රා සඳහා ඩීසල් ගෑස් සිලර බඩු අයිස් අකණ්ඩව ලබා දීම සඳහා අවධානය යොමු කළා තියෙනවා ඊට අදාළව අවශ්‍ය පියවර ගන්න කියලා දීවර අමාත්‍යාංශයේ මුදල් ආර්ථික සායිකන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඇතුළු ආයතන දැනුවත් කළා තියෙනවා රටේ පවතින ආර්ථික පසුබිම අනුව දීවර කර්මාන්තයේ සුරක්ෂිත තහවුරු කිරීම සඳහා දෛනිකව ඩීසල් හා භූමි තෙල් ප්‍රමාණයක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයේ අනුව මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා ඒ අනුව අදාළ ඩීසල් තොග දීවර වරාය නීතිගත සංස්ථාවට අයත් දීවර වරාය පිරුම්හල් මගින් බෙදා හැරීමෙන් කුඩා යාත්‍රා සඳහා වන භූමි තෙල් දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශය යටතේ ලංකාවේ දීවර දිස්ත්‍රික 15ක් ආවරණය වන පරිදියන්ට සක්‍රියව ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව තෝරාගත් ඉන්ධන පිරුම්හල් වෙත ඩීසල් හා භූමි තෙල් තොග ලැබුණු පසුව ඒවා දීවර කර්මාන්තය සඳහා පමණක් නිකුත් කිරීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම සඳහා දීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ශාඛා අධ්‍යක්ෂවරුන් හරහා දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කළා තිබෙනවා ගරු කථානායකතුමනි මම කලින් ප්‍රකාශ කළ ක්‍රියාමාර්ගය සිදු කරමින් දීවර කර්මාන්තය ආරක්ෂා කරගන්නට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා අපි දැනට ලීටරයක සහනාදර දෙනා වාගේම අපි අනාගතයේ ඇත්ත වශයෙන්ම මේ ලීටරයක මිල වැඩි කරන්න සිදු වෙන ඒ අවස්ථාවේදී හැම දීවරයකටම දැන් මුදලින් සහනාදර දෙන්න යන්නේ වෙනස ඒ සම්පූර්ණ වෙනස අපි ලබලා දෙන්නම් මුදලින් ඒ මුදල් ගෙවලා ඒක කරන්න පුළුවන් මොකද දීවර කර්මාන්තය ආරක්ෂා කරන්න තියෙනවා විශේෂයෙන්ම ජීවදාන සනසසල්සේ ඒ බව මම විශේෂයෙන්ම මේ මැතුමාට කියන්න කැමති අපි මේක අපේ වැදගත් පියවරක් මේ රටේ ආහාර හිඟයක් ඇති වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම දීවර කර්මාන්තයට වගකීමක් තියෙනවා අපිට වගකීමක් තියෙනවා දීවර කර්මාන්තය සාර්ථක කරගන්නට ඒ උවමනා ආහාර ලබා දෙන්නට ඉතින් මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා දීවර ජනතාවට අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන අපිටත් තියෙන්නේ සීමා සහිත ඇත්ත වශයෙන්ම සීමා සහිත ඉන්ධන ප්‍රමාණයක් කෙසේ හෝ එක අපි බෙදා දෙන්න ක්‍රියා කරනවා මම දන්නවා මේ අපේ බලශක්ති ඇමතුමත් ඉන්නේ විශේෂයෙන්ම දීවර කර්මාන්තය ගැන බලන්න බලශක්ති වලට ඉස්සෙල්ලා බලන්න දීවර කර්මාන්තය ඒකයි දැන් සිදු වෙලා තියෙන්නේ ඉතින් මම මේ ගැන මෙහෙන් මෙතනින් මේ ගැන ඔබතුමත් මේක මතු කරලා තියෙනවා නිරෝෂන් පෙරමන්තුමත් මේක මතු කරලා තියෙනවා ඔබතුමන්ලා දෙන්නත් අපේ කාංචන ඇමතුමත් ඩග්ලස් දේවානන්ද ඇමතුමා එක්ක අපි සිකුරාද මුණ ගැහිමු සිකුරාද මුණ ගැහිලා අපි මේ ගැන සාකච්ඡා කළා ඔය හෙක්ටර් මන්තුමාට ඕනනම් ඔබතුමත් එන්න ඔය කණ්ඩායම අරගෙන අපි විශේෂයෙන්ම සිකුරාද අපි හම්බෙමුද සිකුරාද මම වෙලාවක් දාලා දැනුම් දෙන්න කියන්නේ